මෙච්චර දවසක් හොය හොය හිටියානේ මේ පැතිරීගෙන යන කොවිඩ් ප්‍රභේදය මොකක්ද කියලා. ඔන්න දැන් ඒකත් අඳුනගත්තා හොයාගත්තා. දැන් ඉතින් මේක එයාබෝන්ද? ඒ කියන්නේ වාතයෙන් පැතිරෙනවද ස්පර්ශයෙන් පැතිරෙනවද අරකද මේකද කිය කිය හොය හොය ඉන්න කාලයක් නැහැ. එහෙම කාලේ ගත කරන්නත් එපා. හැමෝම මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ලෝකේ රටවල් රැසකට මාරාන්තික භයානක ප්‍රතිඵල අත්කර දෙමින් සිටින්නේ මේ අපේ රටේ තියෙන කොවිඩ් ප්‍රභේදය කියලා. ඉන්දියාවම ගිලගනිමින් තිබෙන්නේ අපේ රටේ අහගන්න හොඳින් අපේ රටේ තියෙන මේ කොවිඩ් ප්‍රභේදෙම තමයි එංගලන්තේ අකර්මණ්‍ය කළේ දහස් ගණනක් මියදුනේ රෝගාතුර උනේ මේ අපේ රටේ දැන් තියෙන ප්‍රභේදෙම තමයි ඒ වගේම තමයි එක් රෝගියෙකුට පුළුවන්කම තියෙනවා පුද්ගලින් 5 දිනකට හෝ 6 දිනකට ක්ෂණිකව මේ රෝගය පතුරවන්න එයයි ඊටාම භයානක දැන් ඊයේ දවසේදී අපේ රටෙන් පළමු වතාවට කොවිඩ් රෝගීන් 1000ක්ම වල වාර්තා වුණා. පැය 24කට පුංචි කාලයක්. උදාහරණයක් විදියට අපි හිතමු මේ රෝගීන් 1000 පුද්ගලින් 5 දෙනා ගානේ රෝගය පතුරවලා තියෙනවා කියලා. එතකොට ඊයේ දින හම්බුණු රෝගීන් සංඛ්‍යාව ඉතාම කෙටි කාලයකින් 5000ක් වෙන්න පුළුවන්. ඒ 5000 තවත් නිරෝගී පුද්ගලින් 5 දෙනා ගානේ මේ රෝගය බෙදා හැරියොත් 25000කට ෂණිකව රෝගය බෝ වෙනවා. නිරෝගී පුද්ගලින් 5 දෙනා බැගින් රෝගේ බෝ කළොත් 125000ක් රෝගීන් බවට පත් වෙනවා අපේ රටේ. මේ රෝගීන් 125000 5 දෙනා ගානේ දල වශයෙන් රෝගේ බෝ කළොත් 625000ක්. ඒ 625000 5 දෙනා ගානේ කියලා අපි හිතුවොත් රෝගේ බෝ කරන්නේ ඉතාම ෂණිකව පැය කිහිපයක් දින කිහිපයක් වෙන්න පුළුවන්. පුද්ගලින් 31,25,000ක් පමණ. ඒ කියන්නේ මිලියන 3 ඉක්මවලා යනවා. මේ සංඛ්‍යාව විද්‍යාත්මක පදනමකින් ගත්තාම මීට වඩා වැඩි වෙන්නට පුළුවන්. සමහර විට අඩු වෙන්නට පුළුවන්. මීට වඩා හෝ මේ සංඛ්‍යාවෙන් හෝ රෝගින් වාර්තා වීම තියෙන්නේ ඔබත් මගෙත් අතේ. තේරෙනවද දැන්? අපි ඉන්දියාවට අත වනමින් ඉන්නේ කියලා. තවමත් නිදාගෙන අලසව ප්‍රමාද වී තීන්දුව తీරන ගත්තොත් ඉන්දියාව අපිට බැටන් එක දෙනවා දෙනවම තමයි. ඔබ මම අපි හැමෝම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමු. මාර්ග උපදේශ අකුරටම ක්‍රියාත්මක කරමු. රජ සෞඛ්‍යංශ බලාගෙන ඉන්න එපා ජනතාව විතරක් මේවා කරනකම් කඩිනමින් ඉක්මනින් දැඩි තීන්දු తీරන ගන්න අපි රට ආරක්ෂා කරගනිමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.